අයි කියන ඔය අලුවලේ ඉතින් අද පටන් ගත්තා අපේ අලුත් සෙග්මන්ට් එකක් විදියට මම මේකේ මේ වීඩියෝ වලට මේ කල්ලු දැම්මා නම්මුත් අද පටන් ගන්නවා මේ විදියට කොහමද ඔයාලට ඉන්ටර්නෙට් මනි ඊට පස්සේ ඩී මනි නැත්නම් ඊ කොමස් වගේ ගොඩාක් තියෙනවද අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ඉතින් ඒ මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන තමයි අද කතා කරන්නේ ඉතින් කියන්න ඕනේ ඉස්සෙල්ලාම අපේ දැනුම් මාවත YouTube channel එකට subscribe කරන්න අනිවාර්යෙන් bell icon එක click කරලා තියාගන්න මේක ගිහිල්ලා මෙතන all කියලා එක තියෙනවා අන්න ඒක click කරලා තියාන්න ඒක click කරලා තියාගත්තම ඔයාට you will all notification මොනම නොටිෆිකේෂන් එකක් යනවා අපේ විශේෂයෙන්ම ඉතින් කියන්න ඕනේ මේ සතියක් විතර වෙනවා දැන් මේ දැන් අවසාන වීඩියෝ එකක් දාලා ඔයාලට පේනවනේ අවසාන වීඩියෝ එකක් දාලා සතියක් වෙනවා මොකද නැත්තේ කියලා බලන ඇති අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉතින් තාම පොඩි ප්‍රමාණයක් ඉන්නේ ඉතින් ඒ වුණාට අතාරින්නේ නැහැ අර never give up කියලා එකක් තියෙනවනේ ඉතින් ඒක තමයි මගේ තියෙන්නේ ඉතින් අලුතෙන් channel එකක් පටන් ගත්තා මෙන්න මේ විදියට මගේ නම Aura Technology LK දාමික සබ්ස්ක්‍රයිබ් ඉතින් මේකටත් පොඩි සපෝට් එකක් දෙන්න කියලා කියනවා මොකද මම මේක ගැන අනිවාර්යෙන්ම කියනවා මොකද මමත් දැනගත්තේ YouTube වීඩියෝ එකකින් මොකද Amazon ප්‍රොඩක්ට් අපිට සෙල් කරලා පුළුවන් කමිෂන් එකක් ගන්න සාමාන්‍යයෙන් සැලකිය යුතු අධිකා දැමක් ගන්න පුළුවන් කියලා කියන ඉතින් මම බලමු try එකක් දීලා අනිවාර්යෙන් මේකේ වීඩියෝ එකක්ම ඉස්සරහට අරන් එන වලට ඉතින් වැඩි කතා නැතුව අපි ආපු වැඩට යන් ඉතින් දිගට මගේ දාන් ආව පේඩ් ඩ්‍රයි එකේ පේඩ් ඩ්‍රයි එකේ වලට තව වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන්ම කියන්න මේ තියනේ පේඩ් ඩ්‍රයි එකේ මන් දාලා තියෙනවා දෙකක් ඊට පස්සේදී ඔයාට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඔයාට YouTube channel එක පටන් ගන්න ඕන නම් එහෙම තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් තියෙනවා බෙස් සවුන්ඩ් ට්‍රැක් තියෙනවා ඊට පස්සේදී ඔයාට ඕනේ නම් මේ අපේ මේ මොනද ටෙම්ප්ලේට්ස් YouTube ටෙම්ප්ලේට්ස් ඕන නම් අලුත් ටෙම්ප්ලේට්ස් එකක් තියෙනවා මම ඒකත් ඔයාලට දෙන්නම් ඒකත් එඩිට් කරලා දාන්නම් අනිවාර්යෙන්ම යටින් ඉල්ලන්න ඔයාලට YouTube channel එකක් පටන් ගන්න ඕනේ නම් මගෙන් සපෝට් එකක් කියලා මම තමයි මම මේක දාලා තියන්නේ එහෙම හරි වැඩි කතා නැතුව අපි යන් වැඩේට හරි මේක තමයි ගයිස් අපේ ලංකාවේ බිවුණු අලුත්ම ෆ්‍රීලාන්සර් සයිට් එක මේක ඇවිල්ලා Fiverr වගේම එකක් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි ජොබ් එකක් දැම්මම Fiverr අර SEO clerk වගේ සයිට් එකක් ඒ කියන්නේ අපේ ජොබ් එකක් දැම්මම අපිට කස්ටමර්ස්ලා එනවා ඕඩර් ගන්න මං එහෙම කරපු ජොබ් එක තමයි මේ ඔයාට මේ දෙන්නේ තාම ටෝටල් කියලා මේ තාම මේ 19 දැන් අද ගත්තොත් 19 තමයි මේක ඉවරුනේ මම 27 19යි යන්නේ 29යි සාමාන්‍යයෙන් දවස් 8ක් විතර වෙලානේ බලමු තාම පෙන්ඩින් තියෙන්නේ ඒ කියන්නේ මේකකින් තමයිලු දෙන්නේ සල්ලි ඉතින් මේගොල්ලෝ තියාගෙන ඉඳලා ෆී එකක් අය කරන්නේ නැහැ අපේ බැංකුවටම දානවා කියලා ළමයි කියන්නේ විශේෂයෙන්ම ඔයාට මේගොල්ලෝ කන්ටැක්ට් කරගන්න ඕන නම් මෙන්න මෙතනින් තියෙන about us කියලා about us ගියාම ඔයාට මෙන්න මේ නම්බරේ හසිතරුවන් මදුමාල්ගේ නම්බරේ තියෙනවා මේ අයිය තමයි කතා කරාම කිව්වේ මේමයි දැන්ට තාම පටන් ගත්ත විතරයි තාම සයිට් එකේ සෙටින් එකවත් අදාගෙන නැහැ කියලා ඉතින් හරි මේක කියන්නේ graphic design video and animation type and translation digital marketing programming and tech music and audio business and gaming කියන දේවල් දාලා තිනවා අදස් එකට ප්‍රොෆයිල් එකට ගියාම ඩෑෂ්බෝඩ් ගියාම ඉතින් ලොකුවට බලන්න කියලා දෙයක් නැහැ ඉතින් සාමාන්‍යයෙන් අපි දාපු ජොබ් ටික තියෙනවා වර්ක් කරපු ටික තියෙනවා අවේලබල් ටික තියෙනවා එක තියෙනවා දැන් පෙන්ඩින් මෙතන තාම මේ අප්ඩේට් කරලා නැහැ මගේ මේ මොකක්ද නැහැ ඉතින් අර ගන්න නැහැ නැත්තම් පෙන්ඩින් මෙතන තියෙන බෑ මගේ 10 ඉතින් ඒක තාම නැහැ ඉතින් මං කිව්වේ අර සයිට් එක සෙටින් ටික හදාගෙන යන ගමයි කියලා තමයි අලුත්ම සයිට් එකක් දැන් මාස 3-4ක් වගේ තමයි මේලා තියෙන්නේ මේ තියෙන මේ මගේ තියෙන මේ පෙන්ඩින් කියලා තියෙන මේ මයි ඕඩර්ස් මගේ ටාස්ක් එකේ කම්ප්ලීට් වෙලා තියෙනවා
මම හිතන්නේ මේ මේ ගොඩක් කට්ටිය දැන් මේ ජොබ්ස් දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයාටත් ජොබ් එකක් දාන විදිය මේකේ මම පොඩියට විස්තරයක් දෙන්නම්. පස්සේ මම මේකේ වීඩියෝ එකක් අරන් එනවා. පොඩියක් දෙන්න තමයි මම මේ විදියට ඔයාට මේක අරන් එන්නේ. හරි මේ තියෙන්නේ. මෙතනින් ඔයාට ජොබ් නේම් එක දාන්න පුළුවන්. ඔයාගේ මොකක්ද කරන්නේ? ග්‍රැෆික් ඩිසයින්ද, වීඩියෝ ඇන් ඇනිමේෂන්ද, ටයිප් ඇන් ට්‍රාන්ස්ලේටර්ද, ඩිජිටල් මාකටින් දයා කරන්නේ, ප්‍රෝග්‍රෑමින් ඇන් ටෙක්ද, මියුසික් ඇන් ඔඩියෝ, බිස්නස් ඇන් අදර්ස් වගේ ගොඩක් දේවල් තියෙනවා මේ. විශේෂයෙන්ම ගත්තොත් ඔයාට ප්‍රයිස් එක දාන්න තියෙනවා. ඔයාට මේ මෙතන තියෙන්නේ වැඩක් කරාම එන ප්‍රයිස් එක තමයි. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරොත් ඒකට අදාළව ඒ තියෙන ප්‍රයිස් ටික තමයි මේ තියෙන්නේ. ඔයාට කැමති මේ මේ අතර රේන්ජ් එක ගණන් දාන්න පුළුවන්. ඇස්ටිමේට් ඩිලිවරි එක ඔයාට දෙන්න පුළුවන් වන් ඩේ තමයි තියෙන්නේ. ඒකේ මේ සාමාන්‍යයෙන් ඔයාට ලොකු බජට් එකක් නම් ඒක ඔයාට මේ කස්ටමර් එක්ක කතා කරගෙන කරන්න පුළුවන්. ඊට පස්සේදී මෙතන බිස්නස් තියෙනවා. මේකේ තියෙන්නේ ඔයාට කැටගරි එක තෝරලා දෙන්න. ඔයාට මෙතනින් ඔයා කරන්න ඉන්න කැටගරි එක ඔයා තෝරගන්න. ඊට පස්සේදී ඔයාට මේ ඩිස්ක්‍රිප්ෂන් එක ලියන්න පුළුවන්. මෙතන ලස්සනට බෝල්ඩ් ඉටැලික් වගේ දාලා ඔයාට ලින්ක්ස් එම තියෙනවා. එක එක සයිට් වලට, බ්ලොග් සයිට් වලට ඔයා හදලා, බ්ලොග් සයිට්, වෙබ් සයිට් හදලා තියෙනවා. ඒවට ලින්ක් එකක් දෙන්න. ඔයාගේ වැඩ මෙහෙමයි, මේ ඔපොලිටි කියලා. ඊට පස්සේදී ඔයාට ගැලරි එක තියෙනවා. ෆොටෝ දාන්න පුළුවන්. ඔයාට වලින් හොඳට එඩිට් කරලා ෆොටෝ එකක් එමත් දාන්න පුළුවන්. ඊට පස්සේදී ඔයා වීඩියෝ හදලා තියෙනවා නම් මොන හරි දෙයක් කන්ටැක්ට් රයිටින් කරලා තියෙනවා නම් කන්ටැක්ට් ක්‍රියේටර් කෙනෙක් නම් YouTube, ඒ වගේ Instagram වගේ ගොඩක් දේවල් වලට දාන්න පුළුවන්. ඊට පස්සේදී විශේෂයෙන්ම එක්ස්ට්‍රා සර්විස් තියෙනවා. එක්ස්ට්‍රා සර්විස් ගියාම ඔයාලට ගොඩක් දේවල් තියෙනවා. මේ මෙතන ඔයාට එක්ස්ට්‍රා අමතර සර්විස් ඇදීලා ඒක කොහොමද කරගන්නේ කියලා. ටැක්ස් වලට දාන්න ඔයාලගේ මොන හරි ක්වොලිෆිකේෂන් තියෙනවා නම් සුදුසුකම් වෙන්නේ ඒක වගේ දේවල්. ඊට පස්සේ ඔයා එක්ස්පීරියන්ස් කරපු, ප්‍රැක්ටිකල් කරපු දේවල් තියෙනවා නම් ඒවත් දාලා තියන්න. දාලා අනිවාර්යයෙන්ම ඔයා යටින් සේව් කියන එක දෙන්න. සේව් කියන එක දුන්නහම ඔයාගේ ජොබ් එක පෙන්නන්නේ මෙන්න මේ විදියට. පහලින් ඔයාගේ ප්‍රොෆයිල් එකට මේ තියෙන්නේ ටයිප් ඉන් ඇන් ට්‍රාන්ස්ලේෂන් ඕල් ලැන්ග්වේජ්, බිස්නස් නේමින්, බ්ලොග් ඇන් වෙබ් ඩෙවලොපර්. ඒ විදියට මම දාලා තියෙනවා. ආව් ලෝක මේක කන්ටැක්ට් ක්‍රියේටර්, වෙබ් ඩෙවලොපර් කියලා එක තමයි ජොබ් එකක් දාලා තියෙනවා. හරි, ඔන්න විදියට තමයි තියෙන්නේ. කොහොමද අපි මේකේ වෙබ් ඩිසයින් කරන්න කියලා. හරි, ඔයාලට මේකේ මොනවාරි නොදන්න දෙයක් තියෙනවා නම් ඊට පස්සේදී දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යයෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නේ නැති මොනවාරි දේවල් තියෙනවා නම් ඊට පස්සේ මමත් මේකේ කියපුවා වැරදි නම් තව මොන මොනවාරි දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් මේකේ ගත්තොත් ඊමණි කියලා ගත්තොත් මේ ෆ්‍රීලාන්සර් කියන්නේ එක දෙයක් විතරයි. ගොඩාක් දේවල් තියෙනවා ඊට අමතරව ග්‍රැෆික් ඩිසයින්, ඒකයි ගොඩාක් තියෙනවා. ගේමින් ඉන්ඩස්ට්‍රි එකම ගත්තත් ලොකු ඉන්ඩස්ට්‍රි එකක් තමයි IT එකේ ඇනින් කියන පැත්ත. හරි, අද ඉතින් අර කියුබ්‍රෙක්ස් එක ගැන ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් එකක් කරන්න. අනිවාර්යයෙන්ම අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.